අයිබෝවන් ඔබ හැම දෙනාටම අපි අද කතා කරන්නේ නවග්‍රහ පූජාව ගැන අපි කතා කරා වගේම සෙනසුරු ග්‍රහාපල සහ රාහු ග්‍රහාපල ගැන ග්‍රහාපල ගත්තම සෙනසුරුගෙන් ඇතිවන ග්‍රහාපල වලින් සහ රාහු ග්‍රහාපල වලින් ශරීර මනුස්සයාට විවිධාකාර ප්‍රශ්න ගැටළු ඇතිවතු වෙනවා ප්‍රධාන වශයෙන් ගත්තම සෙනසුරු ග්‍රහ බලපෑම් වලින් අත්පය හිස සඳහා හානිදායක සිදුවීම් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ප්‍රධාන වශයෙන් ගත්තාම සුවදායි නිින්ද නැතිවීම, ශරීරයේ අඩපණ වීම, තමු වැඩක් පලක් කරන්න යෑමේදී ඒ සඳහා තියෙන ආශාව නොමැතිවීම, ඒ වගේම තමුන්ගේ දරුණු ලෙස තමුන්ගේ අත් දෑත් වලට ඒ වගේම පය වලට හානිදායක සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වොත් ක්‍රියා අනුතුරු ඒ වැනි දේවල් වලින් විශේෂයෙන්ම ආරක්ෂා වෙන්න ඕනේ. මොකද සෙනසුරුගේ ග්‍රහ පැලපැහැම් වලින් එවැනි කරදර හානි තමුන්ට ඇති වෙන්න පුළුවන්. ඒ අනුතුරු වලින් ඇති වෙනෝ වගේම තමුන් ඒ ප්‍රධාන වශයෙන් ගත්තහම විශේෂ වූ දෙයක් තමයි අපි කතා කරා වගේම නවග්‍රහ පූජාව. ග්‍රහ පූජාව තියෙනවා වගේම තමුන්ට නිවසේ සිටම ඔය සෙනසුරු ග්‍රහ බලපෑම් තියෙනවා කියලා තමුන් දන්නවා. අපිට තියෙනවා කියලා කවුරු හෝ දන්නවා නම් තමුන්ගේ වෙලා බැලුවම තමුන් දන්නවා මේ සෙනසුරු ග්‍රහ බලපෑම් තමුන්ට දැන් මේ මතු වෙලා තියෙනවා. එතකොට තමුන්ට කරන්න පුළුවන් සෙනසුරු සඳහා බත්ගුලි 21ක් හදලා ඒ සඳහා තිරයක් පත්තු වෙන විදියට බත්ගුලියට ඇතුළත් කරලා එලිංගි තෙලින් දමලා බත්ගුලි 21ක් තමුගේ හිස වටේ කරකවලා කෙම්මුර දවස සෙනසුරාදා අපි දවස ගත්තොත් සෙනසුරාදා උදෑසන හිර පාගයගෙන එනකොට තම ගොළු වටේ කරකවලා අපිට තියන්න පුළුවන් මේ කපුටන් සඳහා කපුටු දානයක්. කපුටු දානේ තියලා තමුන්ට මේ සෙනසුරුගේ තියෙන බලපෑම් වලින් යම්තාක් දුරට සුවයක් ලබා ගන්න පුළුවන්. එක දවසක් කරා වගේ නෙමෙයි. ඒක අපි කරනවා නම් සෙනසුරාදාවල් 9ක් හෝ 21ක් ඒක තමුන්ට බලපාන තමුන්ට සුවදායි තමුන්ගේ ප්‍රශ්න වලින් නිදහස් වෙනකන් ඒව එවැනි දානයක් ලැබීමෙන් තමුන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෑම සෙනසුරාදාවකම අපේ මේ පැවැත්වෙන නවග්‍රහ පූජාවට සහභාගී වෙලා තමුන්ට සෙත් ශාන්ති ලබා ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම සියලු දෙවියන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව දේව ආශිර්වාදය ලැබේවා කියත් නවග්‍රහ මණ්ඩලයේ පීඨ ආරක්ෂාව ඒ වගේම තමුන් බලාපොරොත්තු කාරණා සියලුම ඉෂ්ට වේවා නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.